දන්නව මන් දන්නව මන් දන්නව මිස් ආ ඔය ළමයා කියන්න බලන්න මිස් කරුණම්මන් කරුණම්මන් ඔව් ඔව් පුතා බොහොමත්ම නිවැරදි බොහොමත්ම නිවැරදි පුතා කරුණම්මන් තමයි වැඩිම දරුවෝ සංඛ්‍යාවක් සිටින පියා බවට පත් වෙලා සිටින්නේ ඔව් මිස් ඔව් ඔව් ඇත්තටම නිවැරදි පිළිතුර ලබා දීමෙන් මම තමයි තරගයේ ජයග්‍රහණය කෙරුවේ ඉතින් ඇත්තටම මමත් අද තමයි දන්නේ දැන් තමයි දන්නේ ලංකාවේ වැඩිම දරුවන් පිරිසක් ඉන්න තාත්තා කරුණාම්මාන් බවට ඉතින් ඇත්තටම කියන්න සතුටුයි ලෝක වාර්තාව පිහිටවලා තිනවා කරුණාම්මාන් විසින් මේ වෙද්දී මොකද රෑට රෑට සඳපානේ හොරෙන් හොරෙන් ගෙවල් වලට අගුපිල් වලට රිංගලා ඉතින් දරුවෝ ගණනාවක් බිහි කරලා තිබෙනවා එහෙම නැත්නම් ඒ දරුවන්ගේ අම්මා ඕ රෑට රෑට හොරෙන් හොරෙන් කොහොම කොහොම හරි වන්නිය පැත්තේ රිංගලා මේ දරුවෝව කුසට අරගෙන ජාතක කරලා තියෙන බව නම් ඉතාමත්ම මනාලෙස පැහැදිලිව පේන්නට තිබෙනවා. ඉතින් කරුණාම්මාන්ව මේ දවස්වල සාධාරණීය කරන්නේ අන්න ඒ වගේ කට්ටිය. ඉතින් මචන්ලා උඹලා මින් ඉදිරියට බනින්නට එපා. ඒ තමයි මචන් මවුසෙනෙහස පියසෙනෙහස හදවතට දැනෙනවා දරුවන්ට තමන්ගේ තාත්තට බනිද්දි අම්මට බනිද්දි ඒ දරුවන්ට ඉන්නට බෑනේ මචන්. දැන් අපි ගමු මචන් උදාහරණයකට අපිව දැන් අපේ අම්මට තාත්තට කවුරු හරි බැන්නොත් මචන්ලා අපිට උඹලට වේදනාවක් දැනෙනව නේද? ඒ ඇයි? අපිව මෙලවට බිහි කරන්නට ඥානමය ශක්තිය අම්මට ලබා දෙන්නේ තාත්තා විසින් මචන්ලා. ඉතින් ඒ ශක්තියත් එක්කම අම්මගෙල්ලේ කිරි කර පොවපුවාම අපට එනවා ඒ ගතිය මචන්ලා. අන්න අම්මගේ තාත්තගේ බැඳීම අපේ හදවතට ලේවලට කිඳා බැහැලා තියෙන්නේ. ඉතින් ඒ වගේ තමයි මචන්ලා මේ වෙද්දි කරුණාම්මාන්ගේ දරුවන්ටත් එහෙම තමයි මචන්ලා. කරුණාම්මන්ව නිදොස් කොට නිදහස් කරගන්නට මේ වෙද්දි මාර වලිකනවා පාර්ලිමේන්තු ඉන්න දරුව පිරිසක් ඒ වගේම ඒ පාර්ලිමේන්තුවේ උන්ට කඩේ යන විශේෂයෙන්ම කිව්වොත් පොදුජන පෙරමුණේ ඉන්න වහල්ලු පිරිසක් ලෙස ඉන්න සමහරවුන් බොහෝ බහුතරයක් මේ විදිහට කරුණම්මාන් නිදොස් කරගන්නට කඩේ යනවා. ඉතින් අද අපේ රණවිරුව වැරදිකරු බවට පත් කරමින් කරුණම්මාන් ජාතික වීරයෙක් බවට පත් කරලා තිබෙනවා. අඟුලිමාල රහතන් වහන්සේ ගාට දාලා තිබෙනවා. ඉතින් මාරා එව්වා තියෙන්නේ මේ ඔක්කොම සිදුවෙන්නේ මචන්ලා මේ ලේවල බැඳීම ආත්මීය බැඳීම මචන් මේ තියෙන්නේ ආත්මීය බැඳීම. ඒ බැඳීමට අපට මුකුත් කියන්නට බෑ මචං බනින්නට එපා. මොකද උන්ගේ අම්මලා මාර ගේමක් ගහලා තමයි වන්නියට ගිහිල්ලා ඌව කුස දරාගෙන ඇවිල්ලා තිබෙන්නේ මචං. එහෙම නැත්නම් මාර ගේමක් ගහලා තමයි රණවිරුවට හොරෙන් බැරක්කොලට හොරෙන් පැනලා රෑට රෑට කරුණම්මාන් මේ පැත්තට ඇවිල්ලා ගහලා තියෙන්නේ. ඉතින් ඒ දරුවන්ට තැක්කුමක් තියෙනවා. ඒ දරුවන්ට යුතුයකමක් තිබෙනවා. තමන්ගේ තාත්තා වෙනුවෙන් මේ මොහොතේදී පෙනී සිටින්න. ඒ නිසා තමයි මචන්ලා Facebook එකේ post එක දාලා කරුණාව නිදොස් කොට නිදහස් කරගන්නට මාර ගේමක් ගහන්නේ. ඔන්න ආයේ මචං උඹලා බනින්නට එපා. හරිද? ඉතින් උඹලා මේ වීඩියෝ එක දැනගත්ත දැක්කට පස්සේ දැනගනින්න ඔන්න කරුණා වෙනුවෙන් ඉදිරිපත් වෙලා ඉන්නේ උන්ගේ දරුවෝ කියලා. ඒ දරුවෝ ලේවල බැඳීම නිසා මචන්ලා. ඉතින් මෙච්චර තමයි මට කියන්න තියෙන්නේ. කෙටියෙන් මම උත්තර දුන්නා. මං හිතනවා දැන් ඔබට තේරෙයි කියලා. ඇයි කරුණාව රැකගන්නට මෙතරම්ම වලිකන්නේ කියලා. මොකද ඌට තියෙනවා මචං පුංචි තන්ද ටිකක්, ඡන්ද ටිකක්. ඉතින් මේ ඡන්ද ටිකේ බල ප්‍රේතකම පොදුජන පෙරමුණ වෙනුවෙන් තමයි මේ ඡන්ද වැටෙන්නේ. මේ ඔහුගේ තියෙන බැඳීමත් එක්ක මේ පක්ෂවල තියෙන බැඳීමත් එක්ක තමයි මේ හැම දෙයක්ම සිදු වෙන්නේ. ඉතින් කනගාටුයි රණවිරුවා අප වෙනුවෙන් දුක් විඳලා ජීවිත පූජා කරලා ආබාධිත වෙලා රට රැකලා දුන්නා. එහෙව් රණවිරුවෝ ජීවතුන් අතර ඉද්දිම මේ වැනි කතා අහන්න ලැබීමත් මචන්ම අවාසනාවන්ත ජාතියක් බවට අපි පත් වෙලා තිබෙනවා. ඉතින් එහෙමනම් මම සමුගෙන යනවා සුබ දවසක් වේවා මචන්. ඔය හොරට ගහලා රෑට රෑට හොරෙන් වන්නියට රිංගපු උන්ගේ දරුවන්ට තමයි කරුණාම්මාන්ව අද ජාතික වීරයෙක් බවට පත් වෙලා තියෙන්නේ. ස්තුතියි මචන්ලා. යාළුවනේ, ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.